ගැටලු දෙකක් බලමු. මේ ගැටලු තියෙන්නේ මේ වගේ නිකන් ද්විපද සමුණක අතර සම්බන්ධතාවයන් සාධනය කරන එක. මේ වැත්තේ මොනවද කියලා පොඩ්ඩක් අපි බලමු. අපි පොඩ්ඩක් යමු මේ පැස්කල් ත්‍රිකෝණයට. මේක තමයි පැස්කල් ත්‍රිකෝණය. අපි දන්නවා මේ පැස්කල් ත්‍රිකෝණේ මේ සංඛ්‍යා ලියන්න පුළුවන් ද්විපද සමුණක NCR විදිහට. හරි. මේක තමයි බිංදුව C බිංදුව. මේක එකකින් පටන් ගන්න පේළිය. එතන 1C බිංදුව 1C 1. මේක දෙකෙන් පටන් ගන්න පේළිය. 2C බිංදුව 2C 1 2C 2 වශයෙන් යනවා. එතන ඔයගොල්ලෝ උරන්න පේනවා මෙන්න මේ ටික. එකට සමානයි. ඒ කියන්නේ මෙතන මෙන්න මේ විකර්ණය ගත්තොත් මේ විකර්ණ කියලා මේකට කියන්නේ. එතන මේක ගත්තොත් මේ 1C බිංදුව 2C බිංදුව 3C බිංදුව. කියන්නේ මොකක් වුණත් මෙන්න මේ ටික බිංදුව හින්දා අපිට ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. NC බිංදුව කියන්නේ 1යි. ඒ වගේ මෙන්න මේ විකර්ණයේ බිංදුව මේ 1ට සමාන හින්දා මෙතන මේ බලන්න මේ සංඛ්‍යා දෙක සමාන වෙන අවස්ථාව ගත්තොත් ඕගලන්ට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. NC N කියන්නේ 1යි. හරි. ඉතින් ওই දෙක තමයි අපි මේ මුලින්ම මේ දෙකේ ඔප්පු කරන්නේ. ඊගොඩ තියෙනවා මෙන්න මේ වගේ එකක්. NCR කියන්නේ NC NRට සමානයි කියන එක. ඒක එන්නේ සමමිතියෙන්. උගලන්ට පේනවා මෙන්න මේක වටේ මේක සමමිතිකයි. පැස්කල් ත්‍රිකෝණය මෙතනගේ හැම්සෙන් මේකට සමානයි. කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? අපි මෙතනට අවිල්ල බලමු. 4C 1 4C 3ට සමාන වෙන්න ඕන. මේ 4න් 3ක් අඩු වුණා මෙන්න එකයි මෙතන 4C 3 කියන එකයි. මේ දෙක සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් බලන්න මේ සංඛ්‍යා දෙක එකතු කරාම එකතුව 4යි. එකයි තුන එකතු කරාම එකතු හතරයි. මෙතනත් එහෙමයි තියෙන්නේ මේ. මෙන්න මේ දෙක එකතු කරාම එකතු එන්ට සමාන වෙනවා. R සහ NR එකතු කරාම එකතු එන්ට සමාන වෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ සමමිතිය කියන එක. මේකෙන් මේ පැස්කල් ත්‍රිකෝණයේ සමමිතිය තමයි මේකෙන් අපි සාධනය කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙන මේ වගේ එකක්. මේ N සමානයි මේ දෙකේ. අනුයාත සංගුණක දෙකක් තමයි එකතු කරන්නේ R න් එකයි R වයි. එහෙම කරාම මෙන්න මේක ලැබෙනවා කියලා කියනවා. ඒකෙන් මොකද වෙන්නේ? N කියන එක N දන්න එක වෙනවා. ඒ කියන්නේ ඊට පල්හැ පෙළියට යනවා. මේ මෙන්න මේක. මේ දෙක එකතු කරාම මේක ලැබෙනවා වගේ හරියට. ඒ කියන්නේ මේ දෙක එකතු කරාම මේක ලැබෙනවා. මේ බලන්න 3 මේ දෙක එකතු කරාම 4C 1 ලැබෙන්නේ. මෙතන බිංදුවයි ඒ කියන්නේ 3C බිංදුවයි 3C 1යි ගත්තම මේ බිංදුව හා 1 කියන සංඛ්‍යා දෙකේ විශාලාගය තමයි 1. හරියට මේක තමයි මෙතන ලැබෙන්නේ 1. උගලන්ටත් පේනවා මේ. මෙතන මෙහෙම එකක් තියෙනවා. R ඍණ එක හා R දෙකේ විශාලාගය තමයි R. ඒක ලැබෙනවා. N දෙක සමානයි මෙතන ලැබෙනවා N දන්න එක. ඒක මේ කියන්නේ අර පැස්කල් ත්‍රිකෝණේ හදද්දී අපි එකතු කරන්නේ මෙහෙමනේ. මේ ආසන්න දෙයක් එකතු කළා තමයි මේක හැදින්නේ මේ. 3 3 6යි. 3 1 4යි. 1 0 1යි. දෙයිකට ගත්තොත් 1 4 5යි. 4 6 10යි. එහෙම තමයි අපි පැස්කල් ත්‍රිකෝණේ පද ලියන්නේ. ඒ පැස්කල් ත්‍රිකෝණේ තියෙන සංඛ්‍යා ලියන්නේ එහෙමයි. ඒක ඒක තමයි මේ සම්බන්ධයෙන් කියවෙන්නේ. අපි ඒක තමයි එතන ඔප්පු කරන්නේ. දැන් අපි බලමු මේ පළවෙනි කොටස. NC බිංදුව මේක නිකම්ම අපිට පුළුවන් අර්ථ දැක්වීමෙන් පෙන්වන්න. උඩ තියෙන ක්‍රමාරූපිත N, මෙතන තියෙන මේ දෙකේ වෙනස, මෙතන තියෙන බිංදුව. ඒක මෙතන සුළු කරාම ක්‍රමාරූපිත N ලැබෙනවා. අපි දන්නවා ක්‍රමාරූපිත බිංදුව කියන්නේ 1යි. ඒක මේ ඔක්කොම කැපිලා ගිහිල්ලා අපිට 1 කියන උත්තරේ ලැබෙනවා. ඒක NC බිංදුව සමානයි 1යි. ඊගොඩ මෙතන NC N ගත්තොත් ඒත් ඒ වගේමයි උඩට එනවා ක්‍රමාරූපිත N පහළ තියෙන මොකද්ද පහළ තියෙන මෙතනට එනවා ක්‍රමාරූපිත N ඒ වගේ මෙතන එනවා මේ දෙකේ අන්තරයේ ක්‍රමාරූපිත මේ දෙකේ අන්තරයේ ක්‍රමාරූපිත එතකොට මේක බිඳුවයි එතකොට මේ දෙක කැපිලා යනවා ක්‍රමාරූපිත බිඳුව කියන්නේ 1යි එතකොට මේ දෙක කැපිලා ගියාම උත්තරේ 1යි හරි දබලු මේ සමමිතිය ඔප්පු කරන එක. ඉතින් අපි මේකෙන් මේක සමානයි කියලා පෙන්නන මේ දෙක සමානයි කියලා පෙන්නන්න ඕනේ. ඉතින් අපි මේකේ අර්ථ දෙකකින් පාවිච්චි කළොත් ක්‍රමාරූපිතින් එනවා මෙතනට, මෙතන ක්‍රමාරූපිත R එනවා. මේ දෙකේ වෙනස මෙතනට එනවා. දැන් උගලන්ට උනෝ මේක පෙන්නන්නනේ. ඉතින් මොකද්ද මේකේ තියෙන්නේ? උඩට එන්න උනෝ ක්‍රමාරූපිත N. ඒක හරි. පල්ලෙහාට එන්න උනෝ ක්‍රමාරූපිත N ඍණ R. ඒකත් තියෙනවා. මෙතනට එන්න උනෝ මේ දෙකේ වෙනස දැන් වෙනස කොහොමද අපි හදාගන්නේ අපිට ඇත්තෙම R ලියන්න පුළුවන් නේ මෙහෙම
මේ දෙකේ වෙනස කියලා ලියන්න පුළුවන්. බලන්න සුදු කරා මොකක්ද දෙන්නේ කියලා. ඉන්ට එන් කැපෙනවා. ඍණයි ඍණයි ධන වෙලා ධන R හැදෙනවා. ඒ කියන්නේ R කියන එක මේකට සමානයි. දැන් තියෙන මොකද්ද? දැන් තියෙන මෙන්න මේ සංඛ්‍යා දෙකෙන් උඩ සංඛ්‍යාවේ ක්‍රමාරූපිතාගේ උඩ තියෙනවා. පහළ සංඛ්‍යාවේ ක්‍රමාරූපිතාගේ පහළ තියෙනවා. මේ දෙකේ වෙනස මෙතන තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ NC N ඍණ R. කියන උගල කරන්න ඕන මේ R කියන එක ලියන්න ඕන මේ දෙකේ වෙනස හැටියට. ඒත් උගලන්ට මේකත් මේ ප්‍රතිඵලයත් ලැබෙනවා. ඊගවට මෙන්න මේක. ඒ කියන්නේ මේ දෙකේ එකතුව අපි පෙන්වන්න ඕනේ මේ ප්‍රකාශනයේ තුල්්‍ය සමාන වෙන බවට. දැන් මේක නම් අපිට කරන්න වෙන්නේ නිකම්ම මේ දෙක අර්ථ දෙකියුම් දෙක මෙහෙම දාන්න වෙනවා. ක්‍රමරූපිතින් මෙතන එන්වත ඒ කියන්නේ මේ දෙකේ අන්තරය මෙතනට එනවා. මෙතන එනවා පහළ තියෙන ක්‍රමරූපිතාගය. මේක නම් සරලයිනේ. මේක මෙහෙම ගන්න පුළුවන්. දැන් ඕගලන්ට මේක සුළු කරන්න ඕනේ. සුළු කරන්න තියෙන හොඳම දේ තමයි මේකේ පොදු පද අයින් කරන එක. උඩින් ගන්න පුළුවන් ක්‍රමරූපිත එන්. දැන් මෙතන මේ වගේ දෙකක ගන්නකොට පොදු පද. දැන් අපි හිතමු ක්‍රමරූපිත 8 ධන ක්‍රමරූපිත 7 කියලා ඕගලන්ට තිබුණොත් කොහොමද අපි මේක පොදු පදේ ගන්නෙ? මේකේ පොදු පදේ තමයි ක්‍රමරූපිත 7. එහෙම ගත්තම මොනවද ඉතුරු වෙන්නේ? මෙතන ඉතුරු වෙනවා 1ක්. මේකෙන් ඉතුරු වෙනවා මොකද්ද? මේ තියෙන 1 සිට 7 දක්වා ගුණිතේ වතාවක් 8. මේ තියෙන ක්‍රමරූපිත 7 වතාවක් 8. 8 කියන එක මෙතනට එනවා. ඒ වගේ දැන් මෙතන පොදුවට ගත්තම ක්‍රමරූපිතෙන් කෙලින්ම අයින් කරන්න පුළුවන් උඩින්. මේ දෙකෙන් මෙතන තියෙන R න් 1 දක්වා ගුණිතය. මෙතන තියෙන R න් 1 දක්වා ගුණිතේට අමතරව තව එකක් R කියලා එකක්. දැන් මේ දෙකෙන් මොගොලු පොදුවට ගන්න ක්‍රමරූපිත R න් 1. මේ දෙකෙන් වඩා විශාල මොකද්ද? මෙතන තියෙන N න් 1, මෙතන තියෙන N න් R ධන 1. මේක එකක් වැඩි. ඒතර මේ දෙකෙන් ඕගලන්ට ගන්න පුළුවන් N න් R එකක් පොදුවට ගන්න පුළුවන්. මේ දෙකෙන් අඩු එක මේකනේ R න් 1 එකේ ක්‍රමරූපිත දෙකක් පොදුවට ගන්න පුළුවන්. ඒතර ඉතුරු වෙන්නේ මොකද්ද? ක්‍රමරූපිතෙන් ඉලීටරන් තියෙන මෙතන එකක් කෙනවා. මෙතන N න් R දක්වා තියෙන සංඛ්‍යාවල ගුණිතේ ඉලීටරන් තියෙනවා. ඒතර මේ සංඛ්‍යාව ඉතුරු වෙනවා. ඊගව සංඛ්‍යාව N න් R ධන 1 ඉතුරු වෙනවා මෙතන. මේක ඉලීටරන් තියෙන්නේ. එතකොට මේක ඉතුරු වෙන්නේ මේ කොටස විතරයි. දෙවෙනි පදේ මේක ඉවතට අරන් තියෙන්නේ. මේ පදේ ඉවතට අරන් තියෙන්නේ. මෙතන R න් 1 දක්වා ගුණිතේ ඉලීට ගත්තම තව R එකක් ඉතුරු වෙනවා. දැන් ඕගලන්ට කරන්න තියෙන්නේ මේක සුළු කරන එක. ඒතර මේ දෙකේ පොදු හරිය ගත්තා. මේ දෙක වැඩි කරා. එතකොට මෙතනට එනවා R. මෙතනට එනවා N R ධන 1. දැන් ඕගලන්ට පුළුවන් මෙන්න මේ දෙක එකට සුළු කරන්න. මේකයි මේකයි. N R දක්වා ගුණිතේට ඊට පස්සේ ඉලක්ක මේ වැඩි වුණාම N R ධන 1 ක්‍රමරූපිත ලැබෙනවා. මේ දෙක ගුණ වුණාම මේ තියෙන 1 සිට R න් දක්වා R න් 1 දක්වා තියෙන සංඛ්‍යාවල ගුණිතය මේක R වලින් වැඩි වුණාම ඕගලන්ට එනවා ක්‍රමරූපිත R. ඒතර මෙතන සුළු වුණාම එනවා R R කැපිලා ගිහිල්ලා N ධන 1ක් එනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන 1 සිට N දක්වා ගුණිතය ඒක N ධන 1කින් වැඩි වුණාම ක්‍රමරූපිත N ධන 1ක් එනවා. පහළ තියෙන මේ සංඛ්‍යා දෙක දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන මේක. ඒතර N ධන 1ක් උඩ තියෙන ඕන ක්‍රමරූපිත එකක් R වල ක්‍රමරූපිත පහළ තියෙන්න ඕන. මේ දෙකේ වෙනසේ ක්‍රමරූපිතාගයත් පහළ තියෙන්න ඕනේ. ඒතර උඩ තියෙන අපිට අවශ්‍ය එක R තියෙන පහළ එක හරි. බුගුණන්ට මේක ලියන්න පුළුවන් පොඩ්ඩක් පදේ හා මෙහා කරලා එක ඉස්සරහට ගත්තා නම් N ධන 1කින් R අඩු කරනවා කියලා ලියන්න පුළුවන්. ඒතර බලන්න උඩ තියෙන N ධන 1 පහළ තියෙන ක්‍රමරූපිත R මෙතන තියෙනවා මේ දෙකේ වෙනස. එහෙනම් මේ තියෙන්නේ N ධන 1යි CR. හරි. ඒතර ඒකත් හරි. අවසානික පස්වෙනි එක මේක ඇත්තටම 2016 මං හිතන්නේ අහලත් තියෙනවා. මේක නිකන් බොහොම පොඩි සුළු කිරීමක්. මේකේ NCR බෙදීම මෙන්න මේක අපි හදන්න ඕනේ. ඒතර මේකෙදි අපි NCR ගිනව මේ විදිහට. ඒක සරලයි. මේක බෙදීමක් හින්දා උඩයට මාරු කරලා ලියන්න වෙනවා බෙදෙන හින්දා. ඒතර මේක ලියද්දි ක්‍රමරූපිතෙන් පහළට එනවා. R න් 1ේ ක්‍රමරූපිත උඩ තියෙන්නේ. ඒ වගේ මේ දෙකේ වෙනස තියෙන්නේ උඩ. දැන් ඉතින් මේක අමාරු නෑ. මේ දෙක කැපෙනවා. මේ ක්‍රමරූපිත R කියන එකයි මේකයි සුළු වුණාම මෙතන වැඩිපුර R එකක් තියෙනවා. මේකයි මේක සුළු නම් මේක වඩා විශාලයි. මොකද මේ තියෙන N R දක්වා ගුණිතේ මේ තියෙන්නේ N R ධන 1. ඒ උඩිතුරු වෙන්නේ N R ධන 1ක්. පහළ ඉතුරු වෙනවා මේ R. ඒක එච්චරයි.
पुडी सुरु करी मत्ती नी मेक दिदास दासे गाने पलवी नी कोटस हरे अपी नं बलू ताव गान मेक टेक विनस सेकक मेक ती नी मिन्न में प्रसार ने एक सुले इंद्री ने की अडंगु इकने पदे संगुर के में ते एक सुले इंद्री ने की संगुन के विसी अटा के ना दीला तीरा उगल फैन नो ना इन्नो लागे अपी मे मेकली उत् उगलाट मेकली अंड पुलवांग मे एक दान एक सुले इन्नी बले श्रेणी यानी एक अपी दान एक मे विधिर तमा इन्नी इन सी आर मे को मेहमली अंड पुलवांग मिन्न मेहमली अंड पुलवांग उन्ना इतनी सामान्य द्विपद प्रसार ने हे भाई ए क्या इकाई इन देख लिया डोड़ने हैं बी वाला की तमा एक्स एक्स आर इतने मित्र आर ओट बिंदु दे मम्मी कल बिनो आर ओट इकदे मम्मी कल बिनो इट पस्सी अनित पत्र दिए ना मित्र ना इकदा ना हतराई एक्स एक बार मित्र ने लिवा देंग उगलो हुए अंडों एक्स वाले इंद्री ने की एक एक्स वाले इंद्री ने की मैं बाले मैंने मैं का डंगु पादे දැන් මේක වෙන්න පුළුවන් කොහොමද කියන්නකෝ මෙතන එකත් එක්ක මෙන්න මේ දෙක වැඩි වුණොත් මේ මේ දෙක ගන්නොත් මෙතන x වල දායකත්වයක් නැහැ කිලිම x වල ඉන්ද්‍රින් එකේ බලය ලැබෙනවා එකත් එක්ක මේ වෙන මොකක් වැඩි වුණොත් ඉන්ද්‍රින් එකේ බලය ලැබෙන්නේ නැහැ මේක වැඩි වුණොත් ඉන්ද්‍රින් වල බලය ලැබෙන්නේ මේක වැඩි වුණොත් ඉන්ද්‍රින් දෙකේ බලය ලැබෙන්නේ ඔච්චරයි තියෙන්න පුළුවන් ආයි තියෙන්න පුළුවන් මෙතන x එකක් තියෙනෝනේ මේ x එකත් එක්ක මෙන්න මේ ඉන්ද්‍රින් දෙකේ බලය වැඩි වුණොත් मेक හතරවතාවක් NC ඉන්ද්‍රින දෙක x වලින් වැඩි වුණාම මේක මේ බලය එකකින් වැඩි වෙනවා. දැන් උගලන්ට පොඩ්ඩක් මේක සුළු කරන්න පුළුවන් ක්‍රමාරූපිත අර්ථ දෙකකින් පාවිච්චි කරලා මේක n කියලාත් අපි දන්නවා. නමුත් අපි එහෙම දන්නේ නැත්නම් අපිට මෙහෙම ගන්න පුළුවන් ක්‍රමාරූපිත n මෙතන තියෙන මේ දෙකේ වෙනස 1යි. මෙතන එනවා ක්‍රමාරූපිත ඉන්ද්‍රින 1. ඒ වගේම මෙතන එනවා මේ හතර ඉලක්කම එළියට එනවා ක්‍රමාරූපිත n මේ දෙකේ වෙනස වෙන්නේ 2යි. ඒතර ක්‍රමාරූපිත 2 පල්ලෙහෙනෝ ඉන්ද්‍රින දෙකේ ක්‍රමාරූපිත දැන් මේක පොඩ්ඩක් සුළු කරන්න ඕන අපි x වල ඉන්ද්‍රින එක පොදුවට ගමු මෙතන ඉතින් 1 සිට ඉන්ද්‍රින එක දක්වා සංඛ්‍යාවල ගුණිතය තියෙන්නේ ඒතර මෙතන ඊට අමතරව තව n එකක් තියෙනවා ඒතර මේක n මේ දෙක සුළු අපි මේ දෙක මෙහෙම තියමු 4යි 2යි මේක මේකගේ 2යි මෙතන 1 සිට ඉන්ද්‍රින 2 දක්වා ගුණිතය තියෙන්නේ මෙතන 1 සිට n දක්වා ගුණිතය තියෙන්නේ හරි ඒක මේ වගේ එකක් අපි කියමු 1 සිට 2 කොහොම ඇවිල්ලා ඉන්ද්‍රින 2 දක්වා තියෙන උඩ තියෙන එකේ සිට මේ දක්වා ඇවිල්ලා තව තියෙන ඉන්ද්‍රින එකකුයි එන් එකකුයි ඉතින් මේ දෙක කැපෙනවා කැපුණම උඩ ඉතුරු වෙනවා ඉන්ද්‍රින එකයි ඉන්ද්‍රින එක වතාවක් එන් හරි ඊට පස්සේ මේක තමයි අපේ සංගුණකය අහන්න x ශ්‍රේණියක x වල ඉන්ද්‍රින එකේ සංගුණකයනේ ඒක තමයි 28ට සමාන වෙන්නේ ඉතින් 28ට සමාන වෙන්නේ මොකද්ද කියන එක අපිට මෙතනින් හොයන්න පුළුවන් මේක තමයි 28ට සමාන වෙන්නේ මේක සුළු කරාම එනවා n ධන මෙතන 2යි වතාවක් මේ දෙකේ ගුණිතය දැන් මේක 28යි කියලා දීලා තියෙනෝනේ මේක 28ට සමාන කරනවා ඉතින් උගලන්ට එනවා මෙතන 2n වර්ගයක් එනවා n ඍණ මෙතන ඍණ 2n එකක් එනවනේ වරහන් ඉවත් කරා ඉතින් ඍණ n ඍණ 28ක් එනවා මොකද මේ 28 මං වම් පැත්තට ගත්තම මේක ඉතින් එකපාරම සාධක කරන්නත් පුළුවන් එහෙම බැරි නම් දෙවරක් ඍණ 28 කියන්නේ ඍණ 56යි एक लियान पुलांग आठ वारा खाते विधियाँ टे तुरे विनस रीने का क्या देना रीना आठ वाता वक्खाते तो सभी का साधक के रूप में न मेके ना मेके एक-एक साधक के बिंदु र समान कराम एक को इन्नोल टा हाथ लेना ये मन तं रीना हाथ विधियों में देखा के ना है बे मेक पीलीगंड बे ऐ हेतु मेक दीपद प्रसार ने के में इन इन क्या धन पूर्ण संख्या वेन्डोण इतने इनकी धन पूर्ण संख्या हिंद मेक आई वेना रेन सामने हतर तम उत्तरी हरिना मिथनी
දිවද ප්‍රසාරණ ගැටළු නවත්තන්න පුළුවන් දිවද ප්‍රසාරණේ හැමතිස්සෙම තියෙන බොහොම පොඩි පොඩි සංකල්ප කීපයකින් හදර ගණන් තමයි තියෙන්නේ ඇත්තම කිව්වොත් ඉතින් ඒ වල ගණිතය තියෙන එක උසස් පෙළ සංගීත ගණිතය තියෙන හැම කොටසක්ම එහෙම තමයි හරියට තේරුම් ගත්තොත් එහෙම කරන්න පුළුවන් හරියට තේරුම් ගත්තේ නැත්නම් තමයි ඔයගොල්ලන්ට ගණන් කඩපාඩම් කරන්න වෙන්නේ ඒ වගේම මේකේ තව මොන හරි ගැටලු තියෙනවා ඒවා අපි පන්ති දි සාකච්ඡා කරනවා ඉතින් අපි මෙතනින් නවත්තනවා ඒ වගේම මෙතනින් එහාට න්‍යාස ඒ වගේම පුලුවන් උත් සංඛ්‍යානේ මුල් කොටස වගේ අපි වීඩියෝ එකක් වීඩියෝස් හදන්න බලාපොරොත්තු වෙනවා එන ඔයගොල්ලෝ හැමෝටම බොහෝ ස්තුතියි මේකේ මොකක් හරි උදව් කමුරුත් ඒගෙන පොඩි සඳහනක් කරන්න ඒ වගේම මේකෙන් මොකක් හරි මේක අඩුපාඩු මොන හරි තියෙනවා ඒක පෙන්නුවොත් මට ඊගාව වීඩියෝස් වලදී ඒ අඩුපාඩු නැතුව ඒක කරන්න පුළුවන් වෙනවා